රජයේ යෝජිත ව්‍යවස්ථා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයේ විසින් අද දින පවත්වන උද්ඝෝෂණයට ශක්තියක් වෙන්න තමයි ජනතා නීතිඥෝ සංවිධානයේ අද මේ ස්ථානයට පැමිණියේ. ඒ අනුව අපි දන්නවා ඉතාමත් භයානක සංශෝධනයක් ඉදිරියේ ආණ්ඩුව විසින් ගෙනෙනු ලබනවා. ඒ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමෙනවා. ඒ අනුව ජනතා නීතිඥෝ විදිහට ඒ ගෙන්න බලාපොරොත්තු වෙන जनता विरोधी ये वैडपील पराजय करवश्य सैम क्या मार्ग अभी पीयूस सुधा एक आरंभक अवस्था वक्तम अद दिन मे अलुकाे पारिस्थ सिदुकर्ण मे निहांड विरोधावेट अभी संबंध विलतीन्नी प्रोटेस्ट कैंपेन अगेन्स्ट 20th अमेन्मेंट विच हेव बीन गोइंग टू बी ऑपरेटेड बाय द प्रेजेंट गवर्नमेंट वी कंसिडर दिस इज वन ऑफ द मोस्ट डेंजरस amendments which have been put forward in the country because this concentrate powers to one person, that is the executive president Sri Lanka. It is so dangerous, more than the normal democracy operating in the country. Therefore today we make aware the general public of Sri Lanka, local and the international population. We urge all members and all the population, local and international, to be to get the hand with us and to defeat this 20th amendment, which is most dangerous for the democracy of Sri Lanka. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන ඕනෑම මොහොතක නීතිඥවරු වශයෙන් අපි ඒට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මොකද නීතිය හදාරලා වසර ගණනාවක් නීතිය පිළිබඳ පළපුරුද්ද සහ අධ්‍යාපනය ලැබපු මිනිස්සු විදිහට රටක ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙනවා නම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව යම් හෝ සිදුවීමක් සිද්ධ වෙනවා නම් ඒට විරුද්ධව කටයුතු කිරීම අපේ යුතුකමක් විදිහට සැලකනවා පුරවැසියෝ වශයෙන් හා නීතිඥවරු වශයෙන්. ඒ නිසා අද මේ 20ට එරෙහිව වෘත්තීය සමිති එකමුතු විසින් සිදු කරන ලැබූ නිහඬ උද්ඝෝෂණය සඳහා අපි සහභාගී වුණා ජනතා නීතිඥවරු හැටියට. මොකද මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආවොත් එහෙම නැත්නම් ඒක රැගෙන ආවොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මිනිස් අයිතිවාසිකම් වලට ඉතා විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඒකාධිපති ජනාධිපතිවරයෙකු නිර්මාණය වෙනවා. රටක ඒකාධිපති විධායකයක් නිර්මාණය වුණොත් සිද්ධ වෙන්නේ රටේ තියෙන මූලික අයිතිවාසිකම් සහ අනෙකුත් සාධනීය ලක්ෂණ අහිමිවීම සිද්ධ වෙන්නේ. එහි විපාකේ අද පේන්නේ නැති වෙන්නට පුළුවන් මහ ජනතාවට සහ අනෙකුත් පාර්ශවයන්ට. නමුත් එහි ප්‍රතිවිපාක ලබා ගත්තට පස්සේ ඉන් පසු ඇති වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නට අපේ ජනතාව ශක්තිමත් නැහැ. ඒ නිසා අපි මේ මුල් අවස්ථාවෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ ආකාරයෙන් කටයුතු කරන සියලුම ක්‍රියාමාර්ගවලට මේ ආකාරයේ මහ පොළොවේ සිද්ධ කරන සියලුම විප්ලවයන්ට අපි සහභාගී වෙනවා සහ යනුවෙන් ඒ අනුව ක්‍රියා කරනවා. මේ රටේ වෘත්තීය සමිතිය සහ ජනතා නීතිඥ සංවිධානය ඒකාබද්ධ වෙලා තමයි මේ අද විරෝධතාවයේ පවත්වන්නේ. 20ට එරෙහි වෘත්තීය සමිතිය ව්‍යාපාරයට තමයි මේකට අපි සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් අපි කියන්න ඕනේ අද 20 වෙනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය බරපතල හැල්ලු කිරීම ලක් කරන්න යන්නේ. අපි දන්නවා දැන් අග්‍ර විනිශ්චකාරතුමා ඇතුළු සියලුම නීතිඥවරු සියලුම විනිශ්චකාරවරු පත් කිරීමේ බලය තිබෙන ව්‍යවස්ථා දායක සභාවට 20 වෙනි සංශෝධනය හරහා ඒ සමස්ත බලයම ජනාධිපතිවරයාට අරගෙන තියෙන්නේ. ඒක ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ. ඊළඟට අපි දන්නවා දැන් පාර්ලිමේන්තු සභාවෙන් නිර්දේශ පමණයි ලබා ගන්නෙ. අනුමැතිය ඕනෙත් නැහැ. එතකොට අග්‍ර විනිශ්චකාරතුමා පත් කරන්නේ ජනාධිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයට පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ වගේම අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම් පත් කරන්නේ ජනාධිපතිවරයා. මේක මේ රටේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයට ගමන් කිරීමක් අට අපි දකින්නේ. ඒක නිසා අපි දැඩි විරෝධය පළ කරනවා 20 වෙනි සංශෝධනයට. ඒ වගේම අපි දන්නවා විගණකාධිපති කොමිසම් සභාව විගණන කොමිසම් සභාව අවසන් කරලා තියෙනවා. ප්‍රසම්පාදන කොමිසම් සභාව අවසන් කරලා තියෙනවා. පහදිලියෝ මේකෙන් අපි ආනෝ ආණ්ඩුවෙන් ඇයි විගණනයට බයද කියලා. මොකද ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය විගණන කරනවා මොකද තියෙන ප්‍රශ්නේ? තමන් අවංක නම් ඇයි බය? ඒක නිසා අපි කියනවා විගණන කොමිසම් සභාව වහම ස්ථාපිත කරන්න කියලා. අපි දන්නවා දැන් මේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් අට මිලියන රන් තියෙන දානමැන ව්‍යවස්ථා සංශෝධනයේ අද වෙනකොට ආණ්ඩුව විශ්ව ගේන්නේත් නැතුව කෝප් කමිටුවේ වාර්තා කිරීම සම්පූර්ණ මාධ්‍ය වේදින්ද තහනම් කරලා තියෙන්නේ. ජන මාධ්‍යල වැව්වා ආණ්ඩුව ආපු ගමන්ම කරේ මොකද්ද? කෝප් කමිටුව ජනමාධ්‍ය විවෘත කරලා දීපේක වැව්වා. විශ්ව එන්නේ ඉස්සෙල්ලා ඕවනම් විශ්වෙන් පස්සේ මාධ්‍ය නිදහසට ඒ වගේම තොරතුරු දැනගැනීම අයිතිර වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි. ඊරෝදාන් තිරිතත් ගානදී
සර්වාධිහාර පෝකේ ජනනායකයේ එදිරානදී இன்னைக்கு சட்டத்தரணியல் நாங்கள் எதிர்ப்பு வச்சிருக்கிறவங்களுக்கு முன்னுக்க இந்த இருபதாம் திருத்தத்துக்கு எதிராக இந்த நாட்டில் உள்ள எல்லா மனிதர்களும் முன்னுக்காய் எதிர்ப்பை காட்டணும். என்ன காரணம்னு சொன்னால் உங்களுக்குரிய உங்களோட ஏதாவது ஒரு இருக்கிற உரிமை எல்லாத்தையும் பறிக்கக்கூடிய இருபதாம் திருத்தத்தை முன்னுக்காய் நாங்கள் எதிர்க்கிறோம். அதே மாதிரி உங்களுக்கு அழைக்கிறோம் இருபதாம் திருத்தத்தை எதிர்த்து முன்னுக்காங்க. ලංකා ඉතිහාසයේ ඊටමත් තීරණාත්මක අවධියක අපි මේ සංකේතාත්මක වශයෙන් අධිකරණ ඉදිරියට පැමිණලා අධිකරණයේ ගැළ හිරකරන අධිකරණයේ ස්වාධීනත්වයේ ගැලසෙන නීතියේ දෙබගණ දූෂණය කරන උත්සාහ කරන විශ්ව සංස්කෘතිය විරුද්ධව අපි මේ සංකේතව අපි විරෝධය ප්‍රකාශ කරන උත්සාහ කළා. ලංකා 1801 ආරම්භ වූ ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා ඉතිහාසයේ 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ සිය අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කරගත්තා. एक निशा नवत स्वाधिकारी स्वाधीनत्व अतिकरण हेत्ताटे व्यवस्था अतिकाट पश्चे अभी सिविल संविधान एवगे वृत्तीय समिति एवगे प्रजातंत्रवादी गरुकन नायक उद्घोषण सह इली मत शोभित नायकत्व दिदास पहल आंड पत्कल दहन मीन शासन अतिकल अम मत अति स्वाधीन कला नमूत नमत राजपक्ष पौल बलट पत्ला अधिकरण स्वाधीनते संपूर्ण बिल्लट दंड सूदान अब तेन खेदवाचक तमय अधिकरण बिल्लट दंड उत्साहकरण कट गोटाबे राजपक्ष उदव करे मे अधिकरण मे बी वेच मेतनीम रस्सावक हमकर अलीशाब्रिकीन कथम खेदवाचके मुकद हेतु मे हमोदन्व मे विश्व संशोधन निर्मापक गोटाबे राजपक्ष कीट අලිශබ්ලියාකට විශ්ව සංශෝධනය මේ මුළු ජනතාවම විරෝධයට පත් කරන්න අපිට අවශ්‍යයි. ඒක නිසා මොකද අපිට රැකියාව කරන්න ස්වාධීන අධිකරණයක් තිබිය යුතුයි. මොකද ඊට පස්සේ විධායකයට ඕන හැටියට නැටවෙන විධායකයට ඕන විදියට තීන්දුව තීරණ ගන්න අපි දැක්ක 2015ට ඉස්සෙල්ලා 2005න් පස්සේ මහින්ද රාජපක්ෂ පාලන කාලේ අධිකරණ හැසිරීච්ච ආකාරය ඒ වගේ ස්වාධීන කොමිසම සභාව අහෝසි කළා ස්වාධීන අධිකරණ කොමිසම සභාව අහෝසි කළා මේ ගෙනියන්න හදන්නේ රාජපක්ෂ වලට ඕන ආකාරයට අධිකරණය පවත්වාගෙන යන්න. ඒක නිසා ඒකට ඉඩ දෙන්න බෑ. වසර 200කට අධික කාලයක් ඉතිහාසය පැවතිච්ච ඊටම ස්වාධීන අධිකරණය පැවතිය යුතුයි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ බලය හකුලන ඒ වගේම ශ්‍රේෂ්ඨිකාදී අතපය බැඳ දමන මොකද හේතුව විශ්වවන සංශෝධනයේ ජනමත විචාරණය පැවතුවත් දහනමිනි පැවතුවත් මේ සුජාතභාවයක් නෑ. අපි පාරේ සටන් ගල අපි නීතිඥ මහත්වරුන්ට කියන්නේ අධිකරණ ස්වාධීනත අධික නිලධාරීන් වශයෙන් අධිකරණ ස්වාධීනත රැක ගන්න ඕන නම් මේ සටනට එකඟ වෙන්න. නැත්තම් කවදරි දවසක राजपक्ष वरुण ओन हटिट नड़ती दिन राजपक्ष वरुण ओन हटियट अधिकरण क्रियाकन अधिकरण बी वे एक निशा एकट विरुद्ध अरगल कर तम किरण स्थानीय रखिया आरक्षक पार्लिमेंट मंत्री अने पार्लिमेंट स्वाधिपति आरक्षक तमंगे बल विनाट पावादेप पार्लिमेंट उत्तरी नीति हदीम बल पार्लिमेंट नीति हदीम बल तमं त्यागंड नीति हदी मे बल विधायक लबादुना जर्मनी वगे विनाश कति मे विनाशकारी विस्सट विरुद्ध अकलिस सटं कर्ण इधर पारे अरगल कर्ण मे संबंधे अभी दंड जनता मे संबंध लुकु नंदु दक्नवा एक निशा संबंध दिग्दी क्रिया कर्ण अभी मे वस्तावि अभी प्रकाश कर्ण के मती